විමුක්තියට හැරුණේ මහා පාන්දරේ. තාම ඉර පායන්නට හිතලවත් නැත. අදින් පසු ඉර පායන්නෙම නැත්නම් හොඳේ විමුක්තියට සිදුනි. ඉරවල් හතක් එකවර පෑවොද එළිය නොවන අන්ධකාරයක් අදින් පසු තම ජීවිතය ඇතැයි ඔහුට සිතුනි. මේ අන්ධකාරයේ මැදම තම දැස් සදාටම පීවි යනවා නම් කොපමණ හොඳද? මේ දෛවයේ තමාට මොන පැත්තකින්වත් සහනයක් දුන්නේ නැත. ජීවිතයේ ලස්සන ඇස් දෙකට පෙනෙන්නට පටන් ගත්තා පමණි. දැසම කඳුලින් පිරී ඒ ලස්සන බොඳ විය. කෙල්ල හැඟී ගියේ මහා සාගර දියඹකට වැටුණු අල්පෙනිත්තක් විලසිනි. දැන් කොහේ කියා ඒව සොයන්නද? වාෂායන ආදරය වෙනුවෙන් අසාමාන්‍ය පරිත්‍යාග කළ හැකි ගෑණියක් බව විමුක්ති දනි. කෙල්ල තමාගේ ජීවිතෙන් සදාටම වසන් වී ගියේද තම යහපත ගැන සිතා බව ඔහු දනි. ඒත් මලක් ගසකින් ගිලිහි වැටුණු පසු ගහක ලස්සනක් නැත. මලේද ලස්සනක් නැත. තව සති 3කින් තමාගේත් මංජලාගේත් විවාහය නිසකම සිදු වන බව විමුක්ති දනි. ජීවිතයේ මේ අවසනට මුහුණ දෙන්නේ කෙසේදයි දැන් සිතා ගන්නටවත් නොහැක. කරඬුවම් මෙන් පපුවේ තබාගෙන රැක්ක ආදරය පොළේ ගසා මරා දැම්මේ මේගේ දොරකට දීමේ. ඔහුට වඩාත් දුක ඒකේ. ලී පෙරාගෙන ඇමේ මොරගොඩ නිවසින් පිටවන්නට ඇත්තේ යලි කෙදිනෙකවත් තමාගේ ජීවිතයට එන්නේ නැතයි සිතාගෙන විය යුතුය. එක ප්‍රශ්නයක් එද්දී ආදරේ දමා ගිය නිසා කෙල්ලට බැනී හැක. ඒත් ඊට වඩා පැහැදිලි උත්තරයක් මේ ආදරේ ඉදිරියෙන් තබන්නට තමාට හැකිද? කල හැකි නම් පිරිමිකම එයයි. එතනදී තම අසරණය. එක මොහොතක් ආදරය කළ වරදට දෛවයේ දුන් දඬුවම ජීවිත කාලෙම දුකින් තැබීමද? ඒකලේ දෙවියන් නම් ඔහු කිසි දිනයක ආදරය කර නැත. ජීවිතය ගැන දැන් හිතේ ඇති වෙන වෛරේ ජීවිතේ පිටින්ම යවන්නට විමුක්ති සිතාගත්තේ. අම්මාට තාත්තට වෛර කර පළක් නැත. කළ යුතු හොඳම දේ මේ ජීවිතේට වෛර කිරීමේ. මොරගොඩ නිවසේ කාගේ සිනහස මැද වැටුණු මල් පැලේ අදින් පසු මියගිය ගසකි. විමුක්ති මොරගොඩ නම් වූ මේ ජීවිත ගසේ අදින් පසු මල් පිපෙන්නේ නැත. ඌට මහා පිපාසාවක් දැනේ. විමුක්ති ඇඳුම් සරමෝඩින් ඔහේ කමිසත් දමාගෙන පහළට බැස්සේ. මුළු මොරගොඩ නිවසම නිහඬේ. මේ මොහොතේදී අනුලා පාන්දර හැරී කුස්සියට ආවා පමණි. පුංචි මහත්තයා බඩත් උස්සාගෙන අල්ලා දෙස විමුක්ති බලවුනි අනුකම්පාවෙන්. දෙවියන් ගෑනුන්ට කොච්චර දුක් දෙනවද? ඔය බඩකුත් තියාගෙන මෙච්චර පාන්දර මොකට හැරෙනවද අන්ලක්කේ? පහුගිය දවස් ටිකෙන් මං හැරුණේ නෑ පුංචි මහත්තයා. කෙල්ලේ හිටියනම් මාව එලවනවා. ඔහුගේ දැස් බිමට බර විය. ඒ කොපමණ හොඳදයි මේ গিදර බිත්ති පපා දනේ. දුක් වෙන්න එපා පුංචි මහත්තයා. කොහේ හිටියත් කෙල්ලට හරියනවා. අනුලා එහෙම කිව්වේ ඔහුගේ හිත හදන්නට. ඔහු නැතුව ඇයට ජීවිතයක් තිබුණේම නැත. ගෑනු නැතුව පිරිමි හිත හදාගත්තද ගෑනුන්ට ඒ කිරීම ඇත්තටම අමාරුය. අනුලාකට කවදාද බබා ලැබෙන්නේ? ඔහු කතාව වෙනස් කළේයයි. ඒ හිතකින් කළ එකක් නෝල් බව ඇය දනි. තව මාස 2කමාරයි. අනුලා කාසු දුවෙක්ටද පුතෙක්ටද? ඌ ඇසේ අහිංසක ලෙසනි. පුතෙකුට පුංචි මහත්තයා කෙල්ල වෙලා ඉපදුන එක හරි දුකක්. විමුක්ති අලිත් බිම්බලා ගත්තේ. ගෑණියෙක් ලෙස ඉපදී ඇය කොතරම් දුක් විඳිනාද? කාත් කවුරුවත් නැති අනාථ කෙල්ලෙක් ලෙස එදා ඇයව මේ ගෙදරින් එළියට ඇද දමද්දී ඇය කොතරම් අසරණෝ ඒ දෛවී බාර ගන්නට ඇද්ද? මට තිබායි අන්ලක්කේ. අනේ මට ඒකත් අමතකුණා. ඉන්නවන් තේ හදන්නම්. පුංචි මාතයා ගිහින් ටික කැලවෙන්න. නිදිමතක් නෑ අන්ලා. උදෙන්ම කන්න මොන හරිත් හදන්නද? රෑ කෑවෙත් නෑනේ. බඩගිනි නෑ. එහෙනම් පස්සේ කන්න. මං කිරිබත් ටිකක් හදලා තියන්නද? ආයේ කිරිබත් වෙන්න දෙයක් මගේ ජීවිතේ නෑ අන්ලක්කේ. අන්ලාගේ දැස්සල කඳුළු පිරුණේ. මට හරි දුකයි පුංචි මහත්තයා. අනේ දෙයියවත් මේක බලන්නේ නෑනේ. අච්චර දෙයියන්ට පහන් පත්තු කරපු කෙල්ල දිහාත් බැලුවේ නැති දෙයියෝ කවුරු දිහා බලන් ඉන්නවද අන්ලක්කේ? ඒ කතාව ඇත්තේ. මං අල්ලකට සල්ලි ටිකක් දෙන්නම්. පොඩි එකාට බඩු ටිකක් ගන්න ඕන නේද? හවසක ධනයයි ඒක ගිහින් ගන්න. ඒ කියද්දී අනුලාට ඇඬුණි. විමුක්ති පුදුමෙන් බලා වුණේ. ඇයි අන්ලක්කේ? කෙල්ලේ අන්න දවස් 3-4කට කලින් ඉතින් පඩි අරන් රුපියල් 5000 කෙල්ල මට දුන්නා. පුතාර පංචායතකේ බඩ ටිකක ගන්න කියලා. මනුස්සකම් අතින් ඇයව කාටවත් පරාද කළ නොහැක. අර තරම් දුකක් දුන්නේ හේව කෙල්ලටය. මාත් දෙන්නම්. දෙකම එකතු කරලා ගන්න. ප්‍රේමති කුස්සෙන් ආයේ පපුව අත ගාමිනි. මහා ගින්දරක් වැනි වේදනාවක් ඕකේ පපුවේ ඇවිලිමින් තිබුණේ. සාලට ආවෝ මුරගඩ නිවසේ විශාලත්වයේ දෙස මොහොතක් බලා වුණේ. තාම මේ ගෙදර කිසිවෙකුගේ මිනිහක් තබා නැත. එසේ තබනවා නම් තබන්නට සුදුසුම තැන කොතනදයි විමුති සෙව්වේ. හොඳම තැන සාලේ විශාල කැබිනට්ටුව ඉදිරිපිට වූයේ. ඒ සාලේ හරි මැදේ. ඒත් මොහොත තුළ විමුති ඔහුගේම මූර්තදේය සාලේ තබා තිබුණු දුටුවේ. ඔහු පරිස්සමෙන් ඔහුගේ මූර්තදේය දෙස බලා වුණේ. අදට වඩා නිෂ්කලංක තෘප්තිමත් සිනාවක් ඒ මුහුණේ විය. සියලු වේදනාවන්ගෙන් මිදුණු බවක් එහි විය. සැබෑම සැබෑ විමුක්තිය තිබුණේ මේ මූර්තදේයේ. විමුක්ති කියුත්තේ මේ ජීවිතන තමාට නොවේ. මේකේ විමුක්තිතේ. විමුක්තිය හිතට මොකද්ද සැනසීමක් දැන්නේ. හිතේ තිබූ බරක් නිදහස් වී ගියාපන්න හැඟීමක් ඔහුට දැන්නේ. මේ වනතුරු ඔහුගේ ජීවිතේ විසඳුමක් නොමැති වේ. සිදුවත් කුමාරයා ගීගේ හැරයන්ට සිතුවිලි දැන්න සැනසීමට සමාන සැනසීමක් විමුක්තියට දැන්නේ. අන්නා ඔහුට තේක රැගෙන ඔහු අසලට ආවේ එවිටේ. ඔය කරම හැරී අන්ලා දෙස බැලුවේ. පුංචි මහත්තයා මරණට ගොඩක් සෙනග එයි දන්ලක්කේ. එහෙම අසනවත් සමගම අන්ලාගේ දෙපා වේවුලන්නට විය. කාගේ මරණයටද පුංචි මහත්තයා? විමුක්තියට පීවිසී ආවේ එවිටේ. ඔය හැම පිළිතුරක් නොදී ඉහළ මාලට ගියේ. අන්ලාවුන් දැනම ඇවිලිමින් බලා වුණාය. කුමක් හෝ භයානක අනතුරක අසුබ පෙරනිමිත්තක් ඇයට දැනුනි. මංජුලාගේ විමුක්තියේ විවාහ මංගල උත්සවය සඳහා නැකතට බුලත් දීම සිදුවේ. ඒ සිදුවීම් පෙළ අතරතුර සුරම්‍යා දසදහස් සාරයක් බලවන්නේ විමුක්ති දෙසේ. ඔහු වචනයක්වත් නොදලා කිසිදු විරුද්ධත්වයක් පළනකොට මෙසේ සිටීම ඇයට ඇත්තටම පුදුමයි. පුතාගේ අලුවන්ට පුතා කියනවාද මං ගිහින් කියන්නද? සුරම්‍යා සිය තරමක බියගිනි. මං කියන්නම් අම්මේ, මට ගොඩක් යාළුවොත් නෑනේ. බුක් ෂොප් එකේ ළමයි ටිකටත් කියන්න. මං කියන්නම්. දවල්ට එහෙමනම් ඔයා මංජුලාව හම්බෙලා වැඩ ටික කතා කරනවද? මං කතා කරන්නම් අම්මේ. කතා කරලා කියන්න බුක් ෂොප් එකට එන්න කියලා. කතා කරලා කියන්න බුක් ෂොප් එකට එන්න කියලා. ඒ කෙල්ලේ හොඳ නෑනේ. මං ගිහින්ම හම්බ වෙන්නම්. සුරම්‍යා බීතියටපත් කළේ විමුක්තිමේ හැසිරීමේ. හරියට කියනට නොතේරුණද මොකද්ද අනතුරක් ළඟ ළඟ යයි ඇයටත් දැනෙන්නට විය. අන්තිම මොහොතේ දෙන්නත් එක්ක රටකටවත් යන්න හිතන් ඉන්නවත් දන්නේ නෑ. එක දවසකින් මෙයා මෙහෙම වෙනස් වුණේ කොහොමද? සුරම්‍යා සිටියේ පුදුමේනි. එසේ සිටු ඇය ගෙදර ගිය හැටිම විමුක්තිගේ ගමන බලපත්‍රය සියතරගෙන ඇගේ අල්මාරියේ දැමුවායි. ඊටත් පසු විමුක්තිගේ කාමරය පරීක්ෂා කළායි. ඇයට සැකසිතනා කිසිවක් සොයාගන්නට බැරි විය. නැකතට බුලත් දීමෙන් පසු විමුක්ති කෙලින්ම ගිය සක්විතිගේ ගෙදරට යන ගමන් ඔහු මේදාට වැල්ලවත්තෙන් තෝසි පාසලයක්ද රැගෙන ගියායි. විමුක්තියදී මේදා උන්නේ සාලේ සැටියට බර වී බර කල්පනාවකේ. නියන ඉස්කලංග සාලේ නිසල්මන්ව ඇය කල්පනා කරමින් උන්නේද වාශ්‍යාගෙනේ. කිල්ල උන්නේ බබා ලැබුණ පසු පොත්තලේ වැඩ නිමවේ කිලින්ම මෙහි එන්නටේ. විමුක්තිට කියා සතියකට දවස් දෙක තුනක්වත් සම්පූර්ණයෙන්ම නිවාඩු ගන්නා බව ඇය කලින්ම මේදාට කියා තිබුණි. දරුවා ලැබෙන්නට දවස් ළඟදී මේදාට වයශාව වඩා වඩා සීවිය. ඇය හැංගී ගියේ හොරු අරගෙන ගියක් මෙනි. කරුණ කාරණා සිද්ධ වෙන ආකාරයට යලිත් කිසිම දවසක කිල්ලව දකින්නට නොලැබෙන බව සීවෙද්දී මේදාගේ පපුව උණුවේ වැగిරෙන්නට විය. කොහොමද මෙසේ මගුල් කවරක් වුවද දරුවා ලැබුණු පසු රත්නපුරේ දෙතුන්වරක්වත් ගොස් කෙල්ලෝ සොයාගන්නු අය මේදා සිතාගත්තාය. තොරින් ඇතුළු විමුති දෙක මේදා අසරණ සිනහව පෑවාය. ඔහු ඉන්නේ කන්දතරම් වේදනාව පපුවේ තෙරපාගෙන බව ඒ මොහොනින්ම කිව හැක. මල්ලියේ ඉඳගන්න රත්තරන් අක්කට කොහොමද අක්කේ? ඔයසුවේ හද පාරණ අයරුණි. ගියස්කලා ටිකක් මහන්සි ආවා. ඉතින් ටිකක් රෙස් කළා. අක්කට තනියම කරගන්න බෑනේ. ඒක ගානක් නෑ. තව ටික දවසනේ. දෙදෙනාම දෙදෙනාගේ දැස් දෙස බලා වුණොයි. කිල්ලත් නෑනේ. වැනි පෙනුමත් දෙදෙනාගේම දැස්සල විය. බබා ලැබෙන්න සතියකට කලින් ඉඳලා නිවාඩු ඕනේ කීක හිටියේ. මං ඒත් වීලුවට කිව්වා බබාලා බලනවා නම් මං පටි දෙන්නේ නෑ අයියාගෙන් ඉල්ල ගන්න කියලා. ඔහුගේ ඇස්සල කඳුළුද? මේදා බිම්බලා ගත්තේ ඇගේ ඇස්වලට කඳුළු ඉනු නිසායි. මං අක්කට වැල්ලවත්තෙන් තෝසෙ ගිනාවා. උණුවෙන් ඇති. ඔහා කෑවද මල්ලි? මං පස්සේ කනවා. අද බුලත් දෙන්න ගියා නේද? ඔව්, මේ දීලා එන ගමන්. මේදා සෑහෙන වෙලාවක් යනතෙක් කතා කළේ නැත. මේ දෛවයේ කොල්ලා බාර ගන්නට ඇත්තේ මොනවා හෝ සිතාගෙන බව මේ දාදානේ. එවැනි දෙයක් කතා කරන්නට දැන් මම වේලස්සන වැඩිද? මල්ලි හිතේ තියෙන දෙයක් තියෙනම් කියන්න. මට තේරෙන්නේ නෑ අක්කේ. මම මංජුව බඳිනවා. ඒත් ඊට පස්සේ ඇයි? ජීවිතේක තේරුමක් තියෙන්න ඕන අක්කේ. අපි ඉවසමු මල්ලි. ජීවිතේට මොන හරි වෙනවා නම් හොඳයි. මේ දාගේ පපුව ඇකිලියගෙන ගියේ. මොනවාද රත්තරන් මේ කියන්නේ? ඒ කතකර මේ කරුමක්කාර කතා කියා මේ බඩදුර ගෑණිගේ පපුව පිච්චීම සාධාරණ නැත. මංජු කොහොමත් ආස බැන්දත් එයාගේ නිදහසනේ. එයා මට ඒක කියලා තිනවා. ඒ කතකට එහෙම හොඳයි. මම වාට කියන්නවත් දෙයක් නැති වුණානේ. පුදුම දුකක්. එයා ඉන්න තැනක හොඳින් ඉන්නවා නම් මට ඇති. ඒකවත් දන්නේ නැහනේ. මම බලන්නම්. හවස මංජුලා ගෙදර ඩිනර් එකක්. අයියා යකා එනවද? අම්මා කතා කරලා කිව්වා එන්න වෙනවනේ. එන්න මං ඔයාලගෙන දන්නවනේ අක්කේ. කාලා ඉන්න. මං ශ්වේත නංගි එක්ක කතා කරන්නම්. අක්කාගේ උදව්වට ටික කාලයක් මෙහෙ එන්න පුළුවන්ද කියලා. කෙල්ල හොඳයි. ආසාවෙන් එයි. විමුති නැගිට්ටි මේ දාගේ හිස අතගාගෙන මේ. ඇගේ දැස්වල කඳුළු පිරුණි. මේ අපරාධය සිදුවේ කෙසේද ඇයටම සිතාගත නොහැක. වාෂා කොතරම් වැඩ කරන්නට ඇද්ද සිතෙන්නේ ඇයි නැති ටික දවසට පොත්හලේ වැඩ සියල්ල අවුල්ලා තිබුණු දකින්න විටේ. එක අත් දෙකකින් මෙය සියල්ල කර කෙල්ල තමාටත් පපුව පිරෙන්න ආදරය කළා නොවේදයි විමුක්තිය සිදුවේ. මේ පොත්හල පුරාම ඇත්තේ ඇගේ ගුණ සුවඳේ. මේ ඇති පොතක් පතක් රාකයක් ෆයිල් එකක් ගානෙම ඇගේ අතේ පහස ඇත. පොත්වලට ඇතුල්ලෙද්දිම ඔහුගේ හිත පුරා මහා කාලගන්නේ පාළුව පැතිර ගියේ. ඒ පාළුව මේ පොත්වල පුරා පමණක් නොව සදා තනිකම ජීවිතේ පුරාමද ඇති බව සිතිද්දී ජීවත් වෙන්නට කොහොමදවත් හිත හදාගත නොහැක. මිමිතිගෝ සෝගී කාමරයේ පුටුවෙන් ඉඳගන්නෙද්දිම ශ්‍රීතා දුවගෙන ආවයි. අයියේ අක්කා ඉතින් එන්නෙම නැද්ද? ඒ ප්‍රශ්නෙට පිළිතුරක් ඇත්නම් මේ හිත මෙහෙම කඩා වැටෙන්නේ නැත. දැන් එයි කියලා හිතෙනවා. ඒත් ඉන්නේ නෑනේ නංගි. ඒකේ හැමුනේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ අයියේ. අපිට මෙච්චර පාළුවක් දැන්නව නම් අයියට කියන්නට ගිය දේ ශ්වේතා ගිලගත්තාය. උත්තරේ හදවත කතරක් යන්නේ. සාරා මරු කතරක් යන්නේ. අක්කා නැතුව මේක කරගෙන යන්නේ කොහොමද කියලා මමවත් දන්නේ නෑ. එහෙන් පොත් මොනවත් නෑ. ඕඩර් කරන්නත් ඕන. පොත් දාපුවයි චෙක් සිල්ලාගෙන එනවා. සීසන් එකටත් කිට්ටුයි. මේ තරම් නොලැබීමක් එක මිනිසෙක් කෙසේ දරා ගන්නද? එයා කවදාරෙයි. එතකල් අපි කරගෙන යන්. නැත්තම් ආවම ඔයාටයි මටයි බණි. මේක හැදුවේ එයානේ. එයා වෙනුවෙන්වත් කරගෙන යන්. ඇත්තද මංජුලා මිස් මෙහෙට එනවා කියන්නේ? බය වෙන්න එපා. මම මෙතන පිරිසුදුර තියා ගන්නවා. මුක්ති පහත බලා ගනිමින් කීවේ. අක්ක කරපු වැඩ කරන්න තව 3-4 දිනයක්වත් ගන්න වෙයි. ඒ වයා තනියම කොහොම කළාද කියලා මට තේරෙන්නේ නැහැ. අයියටත් මේවා කරන්න බෑ. ශ්වේතාවගේ මූණටම කීවයි. එසේ කීම ගැන ඔහු තරහ නොවන බව ශ්වේතා දනි. මන් දන්නවා. අපි 3-4 දිනයක ගමු. අයියේ මන් දවසක රත්නපුරේ ගිහින් බලන්නද අයියේ? මාත් ගියා නංගි. ඒත් එයා නෑ. කොහෙ ගියාද? අපි එයාත් එක්ක ඉඳලා හරියට සතුටු වුණා. ඒත් අපිත් එක්ක ඉඳලා එයාට ලැබුණේ දුකයි නින්දාවයි විතරයි. කවදාවත් අපෙන් එයාට සැනසීමක් ලැබුණේ නෑ. විමුති එසේ කියද්දී ශ්වේතාගේ දැස් තෙත්තිය. එහෙම කියන්න එපා අයියේ. අක්කාරේ සතුටින් ටික දවසක් හිටියේ. හැමෝම සතුට Taman ළඟ තියාගන්නවා. එයා එහෙම නෑ. සතුටත් බෙදලා දෙනවා. ඒත් එයාගේ දුක බෙදාගන්න දැන් කෙනෙක් නෑ. ශ්වේතාට කියාගන්නට දෙයක් නැතිවිය. සමහර විට ඒ කතාව ඇත්ත විය හැක. ඒත් අයියේ අක්කා කවදාරි එනවා. මටත් හිතෙනවා. ඒත් ඒ එනකොට මම බැදලා කියලා දුම කියන්නේ. ඒක වෙනවනේ අයියේ. ශ්වේතා සරණහඬකින් කීවාය. ඒත් එයා දන්නවා මං කාගේද කියලා. අපි වගේ නෙමෙයි එයා හිතන්නේ. ඇන්ටි අපේ අම්මටත් කතා කරලා කියලා දුව ටිකක් මෙහෙ සෝදිසින් ඉන්න කියලා. වාෂා කතා කරනවද කියලා. විමුති දිග සුසුමක් හෙළුවේ. ඉස්සරහට ගොඩක් දේවල් වෙයි නංගියේ. ඒ කිව්වේ විමුති කතා කළේ නැත. ජීවිතේට මොනවා හෝ වෙන බව ඔහුට විශ්වාසය. ඔහු මේ කසාද ඉදිරියේ මුණිත රකින්නේ ඒ නිසායි.